සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනේ. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා මහතා හෙට දිවුරුම් දෙයි. වන සම්පත රැකීම වගකීමෙන් එහා ගිය යුතුයකමක් ජනපති පහදයි. औषध निष्पादन राज्य रुपयाल बिलियन विस्सक लाभ्याक भारकार आंडुव विकट रंगणयाक දැන් සිනමා ශාලාවට යන්න අවශ්‍ය නැහැ ගෙදර ඉඳලම බලා ගන්න පුළුවන් මේ විකට රංගනය මල්වාන ඉදම ගැන බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව අඛණ්ඩව විභාගයට हतलिस हायवन अगविनिसुरु लेस श्रेष्ठाधिकरण विनिसुरु नलिन जयललिता पेरेरा महता पत् करනවා जनाधिपति मैत्रीपाल सिरिसेन मेहतुमागे निर्देशय मत आंडुक्रम व्यवस्था सभाव पेरेरा महतागे नम अनुमत कला ए अनुव नव अगविनिसुरु जनाधिपति मैत्रीपाल सिरिसेन मेहतुमा ඉදිරියේ හෙට දිවුරුම් වෙනවා වසර 28කට පසු අධිකරණ දුහරාවලියේ 15 සිට ඉහළට පිළිවෙලින් පැමිණි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයෙකු අගවිනිසුරු ලෙස හෙට දිවුරුම් දීම විශේෂත්වයක්. එක්දහස් 988 වසරේ මෙරට 38 වෙනි අගවිනිසුරුවරයා ලෙස හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ පාරින්ද රණසිංහ මහතායි. ඔහු මහේස්ත්‍රාත්වරයෙකු ලෙස අධිකරණ සේවයට එක් වූ අයෙක්. ඉන්පසු පත් වූ අගවිනිසුරුවරුන්ගෙන් බහුතරයක් නීතිපති ධුරයේ සිට අභියාචනාධිකරණයට පත් කිරුණු විනිසුරුවරුන්. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්යවරියක ලෙස කටයුතු කරන අතර වාරයේයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගවිනිසුරු ධුරයට පත් කළ මොහන් පීරිස් මහතා නීතිපතිවරයා ලෙස ක්‍රියා කළ ආකාරය බරපතල විවේචනයට ලක් වුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන කත්රිආරච්චිගේ මිනි මෙරුම් නඩුව සහ දුමින්ද සිල්වාගේ ස්ත්‍රී දූෂණ නඩුව ඉල්ලා අස්කර ගැනීම ඒ අතර ප්‍රධානයි. අද විශ්‍රාම ලැබූ ප්‍රියසත් දෙප් අගවිනිසුරුවරයා සිය දුර කාලයේදී අධිකරණ ක්ෂේත්‍රයේ ගෞරවය රැකීමට කටයුතු කළ අයෙක් ලෙස ප්‍රකටයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඊයේ ලබා දුන් තීන්දුව ඔහුගේ අවසන් තීන්දුව වනවා. මාධ්‍ය නීති සහ දේශපාලන ක්ෂේත්‍ර හරහා දුමින්ද සිල්වා නිදහස් කර ගැනීමට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක වුණා. මෙරට 46 වෙනි අගවිනිසුරුවරයා ලෙස හෙට දිවුරුම් දීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් ජයලත් පෙරේරාගේ නම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඊයේ යොමු කර තිබුණා. අද දහවල් කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එම නාම යෝජනාව අනුමත කළා. නව අගවිනිසුරුවරයා පත් කිරීමට අදාළ ව්‍යවස්ථා සභාවේ නිගමනය ජනාධිපතිතුමා වෙත දන්වා යවා ඇති බව කතානායක කාර්යාලය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් ජයලත් පෙරේරා මහතා මහේස්ත්‍රාත්වරයෙකු ලෙස අධිකරණ සේවය ආරම්භ කර අධිකරණ සේවයේ ඉහළටම පැමිණි අයෙක්. 2016 වසරේදී වර්තමාන ජනාධිපතිතුමා ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කළා. සිය සේවා කාලය තුළ චෝදනාවලට ලක් නො වූ විනිසුරුවරයෙකු ලෙස නව අගවිනිසුරුවරයා අධිකරණ ක්ෂේත්‍රයේ ඇගීමට ලක්වීමද විශේෂත්වයක්. හෙට උපදින දරුවන්ට නව ලෝකයක නව ගමනක් යාම සඳහා මහත්මා ගාන්ධි චරිතයෙන් ආදර්ශ ලබාගෙන එක්ව ගමනක් යමු යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලු දෙනාට ආරාධනය කර සිටියා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ මහත්මා ගාන්ධිතුමාගේ 150 වන ජන්මදිනය ස්මරණය කරමින් අද පාර්ලිමේන්තුව අමතමිනුයි. ශ්‍රීමත් මහත්මා ගාන්ධිතුමාගේ 150 වෙනි ජන්මදින සැමරුම ස්මරණය කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අවස්ථාවක් ලැබීම ඉමහත් වාසනාවක්සේ සැලකමි. අප අසල්වැසි මිත්‍ර රටවන ඉන්දියාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ නායකයෝ මහත්මා ගාන්ධි ශ්‍රීමතාන්ගේ සත්‍ය සහ අවිහිංසාවාදය යන මූලික මානව ප්‍රතිපත්ති පෙරජාරි කරගත් දර්ශනය ලෝකෙටම යහපත් මඟ පෙන්වීම බව නොඅනුමානයි. මහත්මා ගාන්ධිතුමා අපි සෑම කෙනෙක්ම දන්නවා සැබෑ ලෙසම එතුමා දේශපාලඥයෙක් නොවේ. ඉන්දීය ජාතික නිදහස් සටනේ තමාගේ සමකාලීන නායකයින් සමග එතුමා දුන් විශිෂ්ට නායකත්වය හිංසාවාදයෙන් තොරව ප්‍රචණ්ඩත්වයෙන් තොරව ගැටුම් පිළිබඳව කතා කළොත් ඒ ගැටුම් වල තිබූ ස්වરૂපය අද ඇති කරගන්නා වූ දේශපාලකයන්ගේ එහෙම නැත්නම් වෙනත් මහජන ජනතා අරගල ඇති කරන්නා වූ ගැටුම් වලට වඩා වෙනස් තත්වයක ගැටුම් වලට එතුමා සම්බන්ධ වුණේ. අපි සංහිඳියාව කතා කරන විට ඇතමුම අපිට විහිළු කරන්න පටන් ගත්තත් යහ පාලනයක රටක තිබිය යුතු ජාතීන් ආගම් රාශියක් නියෝජනය කරන රටවල් වල තිබිය යුතු සැබෑ සංහිඳියාවේ මහත්මා ගාන්ධීතුමාගේ චරිතය තුළ සෑම අතිම ආදර්ශයක් දුන්නා. The 150th birth anniversary of the late Mahatma Gandhi, who spearheaded the independence movement of India through a non-violent campaign. අවිහිංසාවාදී විප්ලවයක් එතුමා නිසා බිහි වුණා. එතුමා සඳහන් කළේ අවිහිංසාවාදී සංකල්ප වලින් තමාරමුණු සාක්ෂාත් කරගත යුතු බවයි. එතුමා ඉන්දිය නිදහස් අරකලයට නායකත්වය දුන් පුද්ගලයා ලෙස සැලකුවත් ඔහුගේ බලපෑම ඉන්දියාව වටා ඇති රටවලටත් බලපෑවා. ශ්‍රී ලංකාවත් ඒට ඇතුළත්. මහත්මා ගාන්ධිතුමා සලකන්නේ අවිහිංසාවාදී ප්‍රතිමූර්තිය ලෙසයි. සෑම විටම ප්‍රචණ්ඩත්වෙන් ඉවත්වන ලෙස එතුමා ඉල්ලා සිටියා. අවිහිංසාවාදී ක්‍රියාමාර්ග වලින් සමන්විත වැඩපිළිවෙලක් එතුමා ගෙන ගියා. ශ්‍රී ලංකාවේ බොහෝ නායකයන් එතුමා ගුරු කොට සැලකුවා. එතුමා අසාමාන්‍ය දේශපාලන කුසලතාවකින් හෙබි පුද්ගලෙක්. The country of his birth, India, was under foreign rule. He was convinced that the Indian people should receive independence. මහත්මා ගාන්ධි කියන්නේ අවිහිංසාවාදයට කළ හැකි දේ පෙන්වා දුන් කෙනෙක්. 1977 දී අපේ රටෙත් උතුරේ සියලුම ආසනවල වගේ බලය තිබුණේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට. එදා අපි සත්‍යාග්‍රහ ව්‍යාපාරයක් කරහා අපේ ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කළා නම් මේ ප්‍රශ්නය මේ තරම් දුරද ගියන්නේ නැහැ. ඉදිරියේදී නම් අපි විශ්වාස කරන්නේ අවිහිංසාවාදයම පමණයි. ඉන්දියාව බිහි කරපු ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් ලෝක ඉතිහාසයේ සුවිසල් පරාසයක සිය යසෝරාවය සටහන් කළා තියෙනවා. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ මෞර්ය වංශයේ ධර්මා ශෝක අධිරාජ්‍ය වැනි ශ්‍රේෂ්ඨයන්ගේ කුලකයට ඇතුළත් වන 20 වෙනි සියවසේ අසමසම මිනිසා වන මහත්මා ගාන්ධිතුමා ඒ අතරත් විශේෂ පුද්ගලෙක්. ඒ තමයි හැම තරාතිරමකම හැම සංස්කෘතියකම ජනතාවගේ ආදරයට ගෞරවයට එතුමා පාත්‍ර වීම. වන සම්පත රැක ගැනීමට වගකීමෙන් එහාගේ යුතුයකමක් සියලු රාජ්‍ය නිලධාරීන් ඉටු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උත්සව අවස්ථාවකට එක්වෙමින්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නිලධාරීන්ට පත්වීම් නිපි ප්‍රධානය සහ අඩවි වන කාර්යාල සඳහා ඵලදායිතා සම්මාන පිළිගැන්වීමේ උත්සවය අද පෙරවරුවේ බතරමුල්ල අපේකම පරිශ්‍රයේදී පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අඩවි වන නිලධාරීන්, B2 වන නිලධාරීන්, වන ව්‍යාප්ති නිලධාරීන් සහ වන ක්ෂේත්‍ර සහකාරවරුන් වශයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පත්වීම් 310කට වැඩි සංඛ්‍යාවකට ජනාධිපතිතුමා සංකේතාත්මකව ලිපි ප්‍රදානය කළා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන කාර්යාලවල ඵලදායිතාව උදෙසා සම්මාන පිළිගැන්වීම සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතින්. එහිදී රැස් සිටි පිරිස ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙරට වන ඝනත්වයේ ඉරණන්වා ගනිමින් ජාතික සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමට වගකීමෙන් එහාගේ යුතුයකමක් සියලු රාජ්‍ය නිලධාරීන් ඉටු කළ යුතු බව පෙන්වා දුන්නා. තනතුරු ලබාදීමේදී රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ යහපාලන රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී මම සෑම විටම ප්‍රතිපත්තිමය වශයෙන් උපදෙස් දීලා තිබෙන්නේ සෑම ආයතනයකටම ප්‍රධානීෙකුටම පත්වීම් ලබාදීමේදී අපක්ෂපාතීත්වය සහ මධ්‍යස්ථභාවීත්වය අත්‍යවශ්‍යයි කියන එක. මේ අද රටේ තිබෙන ප්‍රශ්නවලදී හොඳ රටක් හදන්න, ආර්ථිකයෙන් ශක්තිමත් රටක් හදන්න, ඔබට සහ ඔබේ දරුවන්ට හෙට හොඳ රටක් හදන්න අපි අපේ වගකීම් සහ යුතුකම් හරියට ඉෂ්ට වෙන්න ඕනේ. රාජකාරී එකක් වගකීම් සහයුතුකම් ඊට එහා ගිය සීමාවක් නැති දෙයක්. ඒ නිසා ඔබේ සේවයටත් අවශ්‍ය වන්නේ රාජකාරියට වඩා වගකීම් සහයුතුකම් කියන එක මම බොහොම කරුණාවෙන් ඔබට මතක් කරන්න ඕනේ. හම්බන්තොට ලුණුගම්බේර ප්‍රදේශයේ බස් රථ අනතුරෙන් තුවාල ලද 40 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 22ක්. 13 දෙනෙකු දෙබරවැව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ප්‍රකාශකෙක් සඳහන් කළේ. ලුණුගම්බේර රෝහලේද 5 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබනවා. දෙහිඅත්ත කණ්ඩී සිට ගාල්ල බලා දහවනය වූ ලංගම බස් රථයක් සහ මාතර සිට අම්පාර බලා දහවනය වූ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. බස් රථවල රියදුරන් ඇතුළු 60 දෙනෙකු අනතුරින් තුවාල ලැබුවා. ඔවුන් අතරින් 5 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. තුවාල ලැබුවන් ලුණුගම්බිහිර ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කෙරුණා. අනතුරුව ඔවුන් දෙබරවැව මූලික රෝහලට සහ හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබෙනවා. මේ වන විට 20 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. අපි ඉක්මනට යනකොට 40ක් 50ක් වගේ ප්‍රමාණයක් බස් එකේ හිටියා. මේදී අපි විද්‍යාපරය හොස්පිටල් එකටත් හම්බන්තොට හොස්පිටල් එකටත් ලුණුගම්බිහිර හොස්පිටල් එකටත් යදා ලෙඩ යොමු කිරීම කරා. අපි මේ මාතර අම්පාර බස් එකේ තමයි ආවේ. බස් එක නම් ගොඩක් වේගෙන් ආවා. ඉස්සරහදී මොකක්ුණාද කියන හිතෙන් දැනුවත් වුණේ නැහැ. රජුණන් පස්සේ තමයි අපි වීසියලා ගිහිල්ලා රැටුණා සීට්ටරේ. සීට්ටේව ගැලවිලා ඔක්කොම. ඉතින් බස් එක පිරෙන්න තැනක හිටියා. ඒකන පිටියෙන් ගොඩාක් පිරුණාට වගේ තුවාල හිටුණා. මගෙත් මේකත් තමයි මල්වාන ඉඩම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහින් නඩුව නොවැම්බර් 14 වන දින සිට අඛණ්ඩව විභාග කිරීමට තීරණය කෙරුණා. ගම්පහ පළාත්බද මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතායි නියෝගය නිකුත් කළේ. මල්වාන ප්‍රදේශයේ අක්කර 17ක ඉඩමක් මිලටගෙන සුවිසල් මන්දිරයක් ඉදිකිරීමෙන් රුපියල් මිලියන 203ක මුදලක් අවභාවිත කළ බවට බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂුන් යන අයට චෝදනා එල්ල වී තිබෙනවා. මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩුව පවරා ඇත්තේ මූල්‍ය අපරාධ කොට්ටාසයයි. විත්තිකරුවන් අධිකරණය හමුවේ අද පෙනී සිටියා. නොවැම්බර් 14 වන දින නැවත නඩුව විභාග කිරීමට නියමිතයි. රූපවාහිනී සංස්ථාවේ ප්‍රවර්ධන වැඩසටහනකට යයි කියමින් එහි මුදලින් පයිප බට 600ක් මිලටගෙන රුපියල් ලක්ෂ 9කට අධික රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව පැවති නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැනුණා. 2014 වසරේ දෙසැම්බර් 2 වෙනිදා සිට 10 වෙනිදා දක්වා අතර කාලයේදී මෙම සිදුවීම වී ඇති බවට අලස් කොමිසම නඩු පවරා තිබුණා. එහි අනිකුත් විත්තිකරුවන් ලෙස රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රූපසිංහ සහ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අය නම් කර තිබෙනවා. නඩුව ලබන ජනවාරි 11 වෙනිදා යලි විභාගයට ගැනීමට නියමිතයි. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන අය ගොනු කළ අභියෝජන පෙත්සම ලබන සිකුරාදා සලකා බැලීමට අභියෝජන අධිකරණය තීන්දුව කළා. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් සාබාධ්‍ය පරිහරණය සහ ඊට අනුබර ලබා දීම විත්තිකරුවන්ට එරෙහි චෝදනායි. කොළඹ මහාධිකරණයේ විත්තිකරුවන් සම්බන්ධයෙන් ලබා දුන් නියෝගය දෝෂ සහිත බව පවසමින් තීන්දුව අත්හිටුවා චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසටයි අභියාචන පෙත්සම ගොනු කළ තිබුණේ. විත්තිකරුවන්ට වසර 3 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ දඩමුදලක් ගෙවීමටද කොළඹ මහාධිකරණය නියෝග කර තිබුණා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවටද රුපියල් මිලියන 50ක් බැගින් වූ වන්දි මුදල් ගෙවන ලෙසට නියම කර තිබුණා. පාරිභෝගික ජනතාව වෙනුවෙන් කාගේල්ස් ෆුඩ් සිටි මගින් ලබා දෙන සහන මිල තොරතුරු වෙත දැන් අප යොමු වෙනවා. අද අපි ඇවිල්ලා ඉන්නේ කාගේල්ස් ෆුඩ් සිටියෙන් තවත් සුවිශේෂිත පුවතක් අරගෙන. හැමදාමත් ඔබ වෙනුවෙන්ම කැප වෙන කාගේල්ස් ෆුඩ් සිටිය මේ සතියේ ඔබට අත්‍යවශ්‍යම භාණ්ඩවල මිල අඩු කර තිබෙනවා. ඒ අනුව සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 98යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 109යි. දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 97යි. දේශීය සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 73යි. දේශීය රතු කැකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 61යි. දේශීය සුදු කැකුළු සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 94යි. ඔබ රුපියල් 1000ක භාණ්ඩ මිලදී ගත් විට මුලින් සඳහන් කළ භාණ්ඩ වලින් එකක් රුපියල් 50ක් අඩුවෙන් මිලදී ගන්නටත් ඔබට පුළුවන්. ඉතින් ඔබත් අදම යන්න කාගේල්ස් ෆුඩ් සිටියට. අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශනය කොමිෂන් සභාව ශක්තිමත් කරන පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වමින් අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ මුල්වරට අල්ලස් කොමිසමට විශේෂඥයන් බඳවා ගන්නා බවයි. පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේත් හෙළිදරව් වූ කරුණු සම්බන්ධව නඩු පැවරීමේ බලය අල්ලස දූෂණ පනතේ වැරදිවලට ගැනෙන වරදක් නම් අල්ලසා දූෂණ පනතට ඒ බලය ලබා දීම තමයි මෙතනින් කරන්නේ. විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවයි එතකොට කොමිෂන් සභා පනතේ සම තත්වයක් අපි ඇති කරගන්න තමයි උත්සාහ කරන්නේ. මේ පනත් මගින් අපිට උවමනා කරලා තියෙන්නේ මේ ආයතනය ශක්තිමත් කරන්න. මේ අල්ලස් පනතට ගේන සංශෝධනයෙන් පමණක් අපිට සෑහීමකටපත් වෙන්න බෑ. ඒ සඳහා වත්කම් සහ බැරකම් පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. මේ වෙන විට කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. මේ පනත ඉදිරිපත් කළ යුතු අධිකරණ ඇමතුමිය සභාවෙත් නැතුව ඒ පනත වෙනත් ඇමතිවරු විසින් ඉදිරිපත් කිරීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. මේක අතිකරු ජනාධිපතිතුමාගේ විෂයක්. ඉතින් එතුමා වෙනුවෙන් තමයි අද දිනේදී මේ පනත ඉදිරිපත් කරන්නේ අධිකරණ ඇමතිතුමිය වෙනුවෙන් නෙවෙයි. මේක පැහැදිලි කරන්න ඕනලක් උදව් වෙන්න ඕනේ. ඔබතුමාගේ විෂය නෙවෙයි මේක. ඔබතුමා පෙන්වන්නේ මේ විෂය අධිකරණ ඇමති අමාත්‍යාංශයට ගැසට් කරලා තියෙනවා කියලා මොන ගැසට් එකේද කියලා. ඉතින් ඒක නිසා තමයි මම ඉදිරිපත් කරන්නේ ජනාධිපතිතුමාගේ පනත. මම දන්නේ මේ පනතට මිතුමල්ලගේ විරෝධතාවයක් තියෙනවද නැද්ද කියලා. නීතියේ තියෙන අඩුපාඩුවක් දුර්වලතනක් නිවැරදි කරගන්න උත්සාහ කරනකොට ඔබතුමාලා ඒකට විරුද්ධ වෙනවා නම් ඒක ඔබතුමාලාගේ තීරණයක්. මේ සම්බන්ධයෙන් ITN ප්‍රවෘත්තිංශය වෙත අදහස් දක්වූ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ජයමාන්න මහතා जनाधिपति परीक्षण खोज सभा साक्षिकार साक्षि दूर्मा ये साक्षिकर्व नवतव काल अल्लस् कुंशन सभा दंटमा जनाधिपति परीक्षण खोज सभा साक्षि जीलती अध्ययन करला नडुव धन्यवाद अवश्य के अल्लस् कुंशन सभा स्वाधीन तीन नोना अल्लस् कुंशन सभा बल तीन अल्लस् वस्कम हो दूसम नडु संबंध नडुव पवला साक्षिकर्व पुनः पुनः नवतवर ගෙනීමෙන් සිදුවන නඩු ප්‍රමාදය විමර්ශන ප්‍රමාදය වළක්වා සාක්ෂිකරුවන්ට වෙන ගැහැට වළක්වන එක තමයි මූලික කර්මාන්තය. ඖෂධ නිෂ්පාදනයෙන් රජයට රුපියල් බිලියන 20ක ලාභයක් හිමි කර දීමට හැකියාව ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති උත්සව සභාවක් අමතමින්. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 39 දිනක සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී ඖෂධ නිෂ්පාදනයේ දෙවන අදියර අද ආරම්භ කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. අද මේ වෙනකන් ඒකේ නිෂ්පාදන ධාරිතාව තියෙන්නේ බිලියන 2යි මිලියන 2000යි. හෙට ඉඳලා ඒකේ ධාරිතාව වැඩි වෙනවා මිලියන 4000. ඒතර රජයට අවශ්‍ය ඖෂධ තවත් දෙගුණකින් හම්බ වෙනවා. ඒ වගේම අලුතෙන් ඖෂධ නිෂ්පාදන ආයතන 15ක් විතර දැන් හදනවා. අපි මේ වෙනකොට ඖෂධ වලින් විතරක් රජයට ලාභයක් ලැබලා තියෙනවා රුපියල් බිලියන 20ක්. ඒ කියන්නේ මිලියන 20000. මෙහිදී රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා. ඒතර 2020 ජනවාරි වෙනකොට තමුන්නාසලගේ මූලික වැටුප වැඩි වෙනවා රුපියල් 10000. මූලික වැටුප 10000කින් වැඩි වෙනකොට අපි ගණන් හදලා තියෙනවා තමුන්නාසලගේ මුළු වැටුප වැඩි වෙලා තියෙනවා රුපියල් 25000ක. දැන් තමුන්නාන්සලගේ වැටුප වැඩි වෙනකොට 10000කින් අතිකාල දීමනත් වැඩි. දැනට පඩි වැඩිලා තියෙන රුපියල් 7500යි 7500ට අනුගතව අතිකාල දීමනාවල වැඩිවීම බිලියන 13ක්. ඒ කියන්නේ කෝටි 1300ක්. ඒ වගේම තමුන්නාන්සලගේ අනිකුත් සියලුම දීමනා වැඩි වෙනවා. මේකත් එක්ක. විශ්‍රාම වැටුප ගෙවනකොට තමුන්නාන්සල මතක තියාගන්න මේ රටේ විශාල විෂමතාවයක්. අපේ රජයේ විෂමතාවය අයින් කරා 2015 අය වැලේකට. එතකොට හැම විශ්‍රාමිකයන්ටම අඩුම ගානේ රුපියල් 4500ක විශ්‍රාම වැටුප වැඩි වුණා. ඊට අමතරව තව රුපියල් 1000කින් විශ්‍රාම වැටුපත් වැඩි කරා. බල තණ්හාවෙන් පිරුණු දේශපාලනඥයන්ගේ බාරකාර ආණ්ඩු විකට රංගනය මේ දිනවල දැක බලාගත හැකි බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දැන් සිනමා ශාලාවට යන්න අවශ්‍ය නැහැ. ගෙදර ඉඳලම බලා ගන්න පුළුවන්. මේ විකට රංගනය මේ කාලේ ක්‍රියාත්මක කරන්නේ බලයට දහජරා පෙරේතකමින් විකට නළු මිලියන් ගණනාවක් අද යනවා බාරකාර ආණ්ඩුවක්. සතියකට ඉස්සෙල්ලා කිව්වා කොහොම හරි බාරකාර ආණ්ඩුවක් හදන්න. නමුත් ඒ මුසාව දින 5කින් 6කින් අතුරු දානවා. බාරකාර ආණ්ඩුව විහි කරන්න හදන්නේ මේ ගෙවල් හදලා පුංචි මිනිස්සුන්ට ගෙවල් ටික බෙදලා දෙන්න. ඒ ඇයට තියෙන එකම පැතුම තමයි තවදුරටත් සොරකමේ යාන්ත්‍රණය සක්‍රිය කිරීම. පවුලට ඩොලර් වලින් කොමිස් මුදල් ලබා ගැනීම. සත්සුවඳගම උදාගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සූරියවැව ප්‍රදේශයේ ඉදිකෙරුණු ගම්මානය නිවාස 20කින් සමන්විතයි. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 204ක්. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කිරුණු 137 වන ආදර්ශ ගම්මානය මෙයයි. විසිරි නිවාස ණය හා ඇස් කණ්ණාඩි ප්‍රදානය මෙන්ම වෛද්‍ය සායන ඇතුළු වැඩසටහන් කිහිපයක්ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරුණා. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව හඬ නැගූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. අපේ පියා ඒ දවස්වල පළාත් පාලන මැතිවරණ කාලේ 2011 කොළොන්නාවට වෙලා තියෙන මේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නේ, ගණිකා නිවාස ප්‍රශ්නේ ඒ විතරක් නෙවෙයි. මේ කොළොන්නාවේ තියෙන මේ මැර ප්‍රශ්නේ ගැන ඉතාමත් ප්‍රසිද්ධිය නොබියව කතා කරා. ළඟ දවසක මම නැවතත් ඒ රූපවාහිනී වැඩසටහන බැලුවා. මර්වින් සිල්ලා මැතිතුමා CID එකට ගිහිල්ලා මේ ප්‍රකාශයක් නිකුත් කරනවා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හැමතැනම ආණ්ඩුවට බැන බැන යනවා මේ මද්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රකාශ කරනවා කියලා හිටපු ජනාධිපතිතුමා ළඟට ඇවිල්ලා. එතකොට හිටපු ජනාධිපතිතුමා වචනයක්වත් කියලා නැහැ. හිටපු ආරක්ෂක ලේකම්තුමා කියලා තිනවා මම එයාව බලා ගන්නම් කියලා. ඊට දවස් කිහිපයකට පස්සේ තමයි මගේ පියා ඝාතනය වුනේ. අද මුළු රටම දන්නවා ජනාධිපතිතුමා ළඟ හිටපු වෘත්ති සමිති අධ්‍යක්ෂ ජෙනරාල් වගේ ලොකු තනතුරක් දරපු පුද්ගලෙක්. බිම් වැටලා ඉඳිද්දී අන්තිම හුස්ම යනකම් ඔලුවට වෙඩි තියන්න කාට හරි ශක්තියක් තියෙනවා නම් ඒ ශක්තිය ලැබෙන්නේ කොහෙන්ද කියලා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ හත්වන ගුණ සමරුවට එක් වෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව කියා සිටියා. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස චතුරිකා සිරිසේන මහත්මිය සහභාගී වුණා. වර්තමානයේදී අධිකරණයේ ස්වාධීනත්වය ඉතා මැනවින් ආරක්ෂා වී ඇති බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. මේ අවුරුදු 3 මාර ඇතුළත අපි දකිනවා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බොහොම සාධනීය ලක්ෂණ. විරුද්ධ පක්ෂයෙන් අහන දෙයක් නේ ජනවාරි 8 දේශපාලන පරිවර්තනය සැපද කියලා. ඔය ඇත්තටම සැපයි. ආර්ථික කාරණා පමණක් නෙවෙයි. අපි සැපක් බලාපොරොත්තු උනේ මේ දේශපාලන සංස්කෘතියේ වෙනසක්. සමහර මාධ්‍ය නාලිකා භාරව ඉන්න අය එයාට අවශ්‍ය කරා අපි දැක්කා. යම් යම් නඩු තීන්දුව සම්බන්ධයෙන් විවිධ කාරණා ඉදිරිපත් කළා. මේ රටේ පුරවැසියන් බලාපොරොත්තු උනේ ස්වාධීනව ඍජු තීන්දුව తీරන ගැනීමේ අග්‍රමිනිස්කාරවරයා තමයි අගමිනිසුරු ධූරය තමයි අධිකරණයේ ප්‍රධානම ධූරය. එනිසා අපි රජයෙන් ඉතා උවමනාවෙන් ඉල්ලා සිටිනවා අපිට අවශ්‍ය කරන්නේ මේ දේශපාලන පරිවර්තනය තුල ඇති කරගත්ත ඒ ස්වාධීන අධිකරණය, ඒ අධිකරණ ක්‍රියාදාමයේ ඉදිරියට ගෙන යා හැකි අගමිනිසුරුවරයෙක් හෝ අගමිනිසුරුවරියක් රජවරුන්ට අවශ්‍ය කරන විදියට හැසිරෙන රූකඩ තව දුරටත් අගමිනිසුරුවරයෙක් හෝ අගමිනිසුරුවරියක් වීම දකින්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. අය පරාජිතයෙක් එන්න ඕනේ නැහැ ප්‍රශ්න විසඳන්න. එයාට ප්‍රශ්න විසඳන්න බැරි හින්දා තමයි එයා සහ එයාගේ සට්ටඹියන්ට එයාගේ අම්බැට්ටයන්ට ඒ අම්බැට්ටයන්ට ඒක විසඳන්න බැරි හින්දා තමයි එයාට කිව්වේ "ඔව් මහත්තයා දැන් ගෙදර යන්න අවුරුදු 2කට කලින්". දැන් ක්‍රීඩා පිටිය සංචාරක එංගලන්තය සමග හෙට පැවැත්වීමට නියමිත දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර තිබෙනවා. තරගයේ සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකා දඟපන්දු යැවීමේ ක්‍රීඩක අකිල තරංජය මෙලෙසින් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. සඳකෙන් දැන් ඉස්සරට දැන් ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ලොකු සහයෝගයක් ලැබෙයි කියලා දෙන්නගේ. මොකද හැම වෙලාවෙම අපි දෙන්න තරඟේ මොනවද වෙන්නේ මොනවද කරන්න ඕන කියලා කතා බහ වෙනවා. මම දන්න දේ තමයි මම හැම වෙලාවෙම කරන්නේ. මම ඊට එහායි දේවල් කරන්නේ නැහැ. ඉතින් මට හිතෙන දේ මම කලින් ප්‍රැක්ටිස් වලදී කරපු දේවල් මම මැච් එකේදී කරනවා. ඉතින් මම එහෙම විශේෂයෙන්ම වෙනස් දේවල් කරන්න යන්නේ නැහැ තරඟෙත්. මම හිතනවා මේ තනතිරුවේ හැටියට 275කට වගේ ලකුණු සීමාවකට තියාගත්තා නම් හරි කියලා. අපේ පන්දුවන්නත් එක්ක අපි පිටිකරන ඇත්තටම හොඳ ගොඩක් හොඳයි. මානසිකත්වය අතින් මං හිතනවා 275කට අඩුවෙන් තියාගත්තත් අපිට ලොකු අවස්ථාවක් කියලා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී දිවා තරගයක් ලෙසයි කණ්ඩායම් දෙක අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට පැවැත්වීමට නියමිත වෙත්තේ. ක්‍රීඩා පිටිය අවට ඊයේ දිනේ සිට වියලි කාලගුණයක් පවතිනවා. මෙම තරගයේද පන්දුවෙන් පන්දුව සජීව ලෙස ITN FM ඔස්සේ ඔබ වෙත ගෙනීමට සියලු කටයුතු මේ වන විට සූදානම්. ප්‍රවෘත්ති විකාශයෙන් අනුතුරුව තත්පර 180 විශේෂාංගයේ සමකෙන් එක්වන්න. රාත්‍රී 10ට යලිත් හමුවෙමු. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk ඕනෑම රටක් මානව සංවර්ධනයේ හා භෞතික සංවර්ධනයේ හිනිපෙත්තටම ගෙන යාමට නම් ක්‍රමවත්ව ඉලක්කයක් සහිතව වැඩ කිරීම සිදුවිය යුතුය. විශේෂයෙන් විනය ගරුක පුරවැසියන් සහිත රටක් පැවතිය යුතුය. විනය ගරුක භාවය වෙනුවෙන් අතීතයේදී රජෙකුගේ අභිමතය අනුව සැකසුන නීති රීති මෙන්ම ඊට ඈඳාගත් ආගමික මතිමතාන්තරද යොදා ගැනුනි. නමුත් පාර්ශ්වික ඒකාධිපති තීන්දු තීරණ නිසා එම ක්‍රමවේදයන් ශිෂ්ඨ සමාජය බැහැර කළේය. එහෙත් අද ඒ වෙනුවෙන් සෑම පුරවැසියෙකුටම සාධාරණය ඉටුවන ලෙස මානව අයිතිවාසිකම් හා නිදහස ආරක්ෂාවන ලෙස නීති පද්ධතියක් පිහිටුවාගෙන තිබේ. එය සමාජ සම්මුතියක් ලෙස පිළිගැනීමට ලක්කර තිබේ. නීතියේ ආධිපත්‍යය ගරු කරන සමාජයක් යනු ශිෂ්ඨ සමාජයකි. ස්වාධීන අධිකරණ පද්ධතියක් මගින් යුක්තිය පසඳලීම නීතිගරුක විනයගරුක රටකට අවශ්‍යම දෙයකි. වර්තමාන ශ්‍රී ලංකාව ඒ ශිෂ්ඨ සම්පන්න යුගයේ විශිෂ්ඨම අවධිය ලෙස සැලකිය හැකිය. ආසන්නතම උදාහරණයක් ලෙස පසුගිය රාජපක්ෂ යුගය නීතිය බල්ලටම දැමූ අවිචාරවත් යුගයක් ලෙස හැඳින්විය හැකිය. විධායක ජනාධිපති ධුරය ඒකාධිපති බලතල සහිත ත්‍රාඩ තනතුරක් බවට පත්කරගෙන මහින්ද රාජපක්ෂ නීතියත් අධිකරණයත් කෙලසා දැමූ හැටි අමතක වන්නට තරම් කාරණයක් නොවේ. අධිකරණයට විනිසුරුවරයන් පත්කිරීමේ සිට නඩු හබ විසඳීමද රාජපක්ෂවරුන්ගේ තනි කැමැත්තට සිදුවිය. තමන්ගේ කැමැත්තට අනුව නඩු තීන්දු නොදීම නිසා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකව එම තනතුරෙන් එළවා දැම්මේ किसिदु आकारयकिन हो साधारणीकरणयकළ නොහැකි ජඩ ක්‍රියාමාර්ගයකිනි. එසේම ඒ වෙනුවට විවිධ චෝදනාවන් එල්ල වී තිබුණු දේශපාලනික හිතවතක වූ මොහාන් පීරිස් අගවිනිසුරු ධූරයට පත් කරගත්තේය. විනිසුරු වරයෙකුද නොවුණු මොහාන් පීරිස් අගවිනිසුරු ධූරයට පත් කිරීම මෙරට අධිකරණ ඉතිහාසයේ ලොකුම කළුපැල්ලමයි. ඒ වැරද්ද වත්මන් යහපාලන ආණ්ඩුව විසින් නිවැරදි කිරීමට කටයුතු කළා පමණක් නොව අගවිනිසුරු වරයා පත් කිරීමේ ජනාධිපතිවරයා සතු හිතුවක්කාර බලයද ඉවත් කළේය. අද නව අගවිනිසුරු වරයා පත් කෙරෙන්නේ කිසිදු දේශපාලනික හෝ පෞද්ගලික පක්ෂපාතීත්වයකින් තොරවය. එය තීරණය කිරීමේ බලය ව්‍යවස්ථාදායක සභාව වෙත පවරා තිබේ. ආණ්ඩුවේත් විපක්ෂයේත් ලෝකය පිළිගත් ස්වාධීන විද්වතුන්ගේත් කැමැත්ත මත නව අගවිනිසුරුවරයා පත්කිරීම අද සිදුවිය. ඒකාධිපති රාජපක්ෂ පාලනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයේත් වෙනස එයයි. ස්වාධීන අධිකරණ පද්ධතියක සුරක්ෂිත භාවය වෙනුවෙන් වත්මන් යහපාලන ආණ්ඩුව ගෙන තිබෙන පියවරයන් ඓතිහාසික වටිනාකමකින් යුතු බව කියන්න දෙවරක් සිතිය යුතු නැත. මොකද එවැනි ශිෂ්ට සම්පන්න අත්දැකීම් මෙරට දේශපාලන ඉතිහාසයේ විරල බැවිනි. දැනට මේ ඇති සෙස්ස පසට